ඔබට මතකද මංගල සමරවීර ඇමතිතුමා දේශපාලනෙන් සමුගත්තාට පස්සේ පුංචි මංගල වෙන්න වෙරදරන හරින් ප්‍රනාන්දු මැතිතුමා ආගමික නායකයන්ට අපහාස කරන්න පටන් අරන් තිබෙනවා එතුමා කතෝලික ප්‍රජාවේට නායකත්වය දෙන අති උතුම් කාඩිනල් තුමන්ට බරපතල අපහාසයක් සිදු කළා කාඩිනල් තුමා කියන්නේ කතෝලික සමාජයේ නායකය කතෝලික සමාජයේ සංකේතය කතෝලික සමාජයේ ප්‍රකාශකය එතුමා එදා ප්‍රකාශ කළේ කතෝලික සමාජයේ තියෙන වේදනාව හැඟීම් මිසක් එතුමගේ පෞද්ගලික අදහසක් නෙවෙයි එහෙමනම් හරින් ප්‍රනාන්දු මැතිතුමා මේ අපහාස කරලා තියෙන්නේ අති උතුම් කාඩිනල් තුමන්ට නෙවෙයි සමස්ත කතෝලික ප්‍රජාවටයි දැන් හරින් ප්‍රනාන්දු මැතිතුමා කාඩිනල් තුමන්ට අපහාස කරාම සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉල්ල කියනවා හරින් ප්‍රනාන්දු මැතිතුමා වෙනුවෙන් මං කාඩිනල් තුමන්ගෙන් සමාව ගන්නවා කියලා එදා හරින් ප්‍රනාන්දු මැතිතුමා කාඩිනල් තුමන්ට අපහාස කරනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා සමාව ගන්නවා හෙට කාඩිනල් හරින් ප්‍රනාන්දු මැතිතුමා මහානායක ස්වාමින් වහන්සේලාට අපහාස කරනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉල්ල සමාව ගන්නවා මේකත් හොඳ අපූර්ව එකඟතාවයක් එක්කෙනෙක් අපහාස කරනවා අනිත් එක්කෙනා සමාව ගන්නවා සමහර දෙන්න කතා වෙලා එකඟතාවයක් හදාගත්තද දන්නේ නැහැ ඔබ ආගමික නායකයන්ට පතුරු අරින්න බනින්න ඊට පස්සේ මම සමාව අරන් වැඩේ ෂේප් කරගන්නම් කියලා ඒ නිසා මේක සමාව අරගෙන අවසන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් දැනගන්න කැමති මොකක්ද හරින් ප්‍රනාන්දු මැතිතුමාට ලබා දෙන දඬුවම එතුමාව පක්ෂයෙන් ඉවත් කරනවද එතුමාව ජාතික ලැයිස්තු മന്ത്രി ධූරයකට පත් නොකර ඉන්නවද එහෙමත් නැත්නම් වෙනත් දඬුවමක් දෙනවාද කියන එක මැතිවරණයට කලින් රටට කියන්න කියලා අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඩොක්ටර් කී